ආයුබෝවන් ඔයාලා හැමෝම මගේ channel එකට පිළිගන්නවා අදත් මං මතක සිත්තම් කතාව ගැන වීඩියෝ එකක් අරගෙන ආවා යුල්ගොක් කියන නම පාවිච්චි කරත් ඔහුගේ සැබෑ නම උනේ යී යුල්ගොක් කියන නමේ තේරුම චෙස්නට් නිම්නය අවුරුදු 7ක් වෙනකොට ඔහු සියලු කන්ෆියුසියස් පාඩම් අවසන් කළා අවුරුදු 13 දී සිවිල් සේවා සාහිත්‍ය විභාගයත් සමත් වුණා. ඒ වගේම එක දිගට අවුරුදු 9ක්ම ජෝසන් රාජ්‍යයේ සිවිල් සේවා විභාගය සඳහා වැඩිම ලකුණු ලබාගෙන තියෙනෙත් ඔහු. ඔහුගේ කන්ෆියුෂියානු දර්ශනය, තාවෝවාදය, ඒ වගේම දේශපාලනය හා සාහිත්‍ය පිළිබඳව තිබුණු ඉහළ දැනුම නිසා මාස්ටර් ඊ කියලා හඳුන්වනවා. ඒ වගේම මෙතෙක් කලක් ජෝසනේ පාසල්වල උගන්වපු කන්ෆියුසියානු ඉගැන්වීම් වෙනස් කර ඔහු නව කන්ෆියුසියානු වාදයක් පාසල්වල ඉගැන්නුවා. 1536 දෙසැම්බර් 26 වෙනිදා ඔහු ගංවෙන් පළාතේ ඩියුක් සූයි වංශයේ උපත ලැබුවා. ඔහුගේ පියා චෝසන් රාජසභාවේ සිව්වන රාජ්‍ය අමාත්‍යවරයෙක් වුණු ඊ වොන් සු. ඔහුගේ මව දක්ෂ චිත්‍ර ශිල්පිනියක් වුණු ෂින් සයින්දම්. වයස අවුරුදු 22 දී ඔහු ගොක්සන්නෝ වංශයේ නෝආර්යව සමගින් විවාහ වුණා. ඒ වගේම කිම්මාර්යව සහ ගොක්චූයි වංශයේ ඊ ආර්යව නමින් උපභාර්යාවන් දෙදෙනෙකුත් හිටියා කියලා සඳහන් වෙනවා. ඔහුට එක් දියණියක් ඉඳලා තියෙනවා. ඔහු වයස අවුරුදු 16 දී තනිවම අවුරුදු 3ක් බුදුදහම ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම අවුරුදු 20 දී කඳුකරයෙන් පිටව ගොස් කන්ෆියුසියානු වාදය ඉගෙන ගත්තා. ඔහුට ගෞරවයක් වශයෙන් දකුණු කොරියාවේ වොන් 5000 මුදල් නෝට්ටුවේ ඔහුගේ රුව සඳහන් වෙනවා. මධ්‍යම සෝල්වල යුල්ගොන්නෝ වීදිය ඔහුගේ නමින් නම් කරලා තියෙනවා. ඒ වගේම ටයිකොන්ඩෝවල 5 වෙනි මට්ටම වන කොළපටියේ ඉඳන් 4 වෙනි මට්ටම වන නිල්පටියට උසස් වෙන්න අවශ්‍ය කරන සටන් විදියත් ඔහුගේ නමින් යුල්ගොක් ලෙස හැඳින්වෙනවා. දකුණු කොරියාවේ හමුදා ව්‍යාපෘතියක් වන යුල්ගොක් ව්‍යාපෘතියද ඔහුගේ නමින් නම් කරා. ලීගියුම් කුමාරයා ගැන වීඩියෝ එක බලපු නැති අයට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙන ලින්ක් එකෙන් ගිහින් බලන්න පුළුවන්. ඒ වගේම අද වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. බොහොම ස්තුතියි.